හැබැයි දැන් අපට පේන මේ ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකීන් විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවට සම්බන්ධ වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මහත්මාත් ගෝඨාභය රාජපක්ෂ මහත්මාත් ඉදිරිපත් කරන කරුණු ඒ ජනාධිපතිවරණයේදී ජනතාවට තීරණයක් ගන්න හදලා තියෙන සාධාරණ වටපිටාවට නොගැලපෙන කරුණු ඉදිරිපත් කරනවා. එකක් ජනාධිපතිවරයෙකුට කරන්න බැරි දේවල් කියනවා. අනිත් එක සුපුරුදු පරිදිම අර මෙතෙක් හැම ජනාධිපතිවරණයකදීම කියපු ආකාරයට විශාල අසත්‍ය සහ මවාපෑ බොරු ගොඩාක් මවාපා. දැන් අපි දන්නවා මීට කලිනුත් ආසියාවේ ආශ්චර්ය සුබ අනාගතයක් මාස 60න් අලුත් රටක් මේ ජනාධිපතිවරණ ආපු තේමාවන් තිබුණා. හැබැයි ඒකක්වත් ඉෂ්ට වුණේ නැහැ. රටේ ජනතාව මේ නාස්තිකාර කොල්ලකාරී විනාශකාරී පීඩාකාරී ආර්ථික පීඩණයටම ගොදුරුනා මිසක රට තව ණය වුණා මිසක අර කියන සුන්දර සුබ අනාගතේවත් ආසියාවේ ආශ්චර්යවත් එම නැත්තම් මාස 60න් අලුත් රටවත් බිහි වුණේ නැහැ. දැනුත් කියන කතාව තියෙන්නේ එකක් එක්කෝ Taman දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. නැත්නම් දැනගෙන ජනතාව රැවැට්පීමේ සුරංගනා කතා ගොඩක් කියනවා. මේ කතා අහගෙන ඉන්නකොට අපට හිතෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ඒ අයගේ අනිකුත් කණ්ඩායම මෙතෙක් කාලයක් විපක්ෂයේ ඉඳලා අනුරචානායක ඇතුළු ජාතික ජනබලවේගය අපේ රට පාලනය කරාද කියලා. මොකද ඒ අය දැන් කියන දේවල් ඔක්කොම ඒ අය කරන්නම් කියන්නේ අනුරචානායක සහෝදරයා ජනාධිපති හැටියට ජාතික ජනබලවේගය අපි ආණ්ඩුව කරලා ඒ අය විපක්ෂයේ හිටියා වගේ. සජිත් ප්‍රේමදාස මහත්මයා මම දැක්කා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙළ කියනවා මේ ඇක්සා ගිවිසුම සෝෆා ගිවිසුම සිංගප්පූරු ගිවිසුම අස්සම් කරලා තියෙනවා. ඒ ගිවිසුම් මට පිළිගන්න බෑ. සමහර ගිවිසුම් මේ පිටරටවල් වල හදලා එවලා තියෙනවා වගේ මට පේන්නේ. මේ ගිවිසුම් රට යහපත් විදියට සකස් කරන්න ඕන කියලා මම හිතනවා කියලා. ඒ කියන්නේ අනුරචානායක සහෝදරයා තමයි එතකොට මේ ඇක්සා සෝපා ගිවිසුම් හදලා තියෙන ජනාධිපති. සජිත් ප්‍රේමදාස විපක්ෂයේ ඉඳලා තියෙන්නේ. ඇක්සා ගිවිසුම් සිංගප්පූරු ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ අනුර කුමාර දිසානායක. සජිත් ප්‍රේමදාස දන්නේ නැහැ. එයා විපක්ෂයේ ඉඳලා තියෙන්නේ. එහෙම නෙමෙයිනේ. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ උපනායක හැටියට මලික් සමරවික්‍රම අස්සම් කරපු සිංගප්පූරු ගිවිසුම දැක්කේ නැද්ද? ඇක්සා ගිවිසුම දන්නේ නැද්ද? සෝපා ගිවිසුම දන්නේ නැද්ද? ඉතින් කැබිනට් මණ්ඩලයේ ඉන්න වගකීවුතු ඇමතිවරයෙක් තමයි අද කියන්නේ ඇක්සා ගිවිසුම සෝපා ගිවිසුම සිංගප්පූරු ගිවිසුම එයා ආවට පස්සේ වෙනස් කරනවා කියන. නැත්නම් රටට ගැළපෙන විදිහට හදනවා කියන. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් තමයි දැකලා තියෙන්නේ මේ ගිවිසුම් පිටරටවල වලින් හදලා එවල් තියෙන්නේ කියලා. ඒතකොට ඒකෙන් කාවද රවට්ටන්නේ?